තෙරුවන් සරණයි අයිබෝවන්. දහම් පාසල් කෙටි සටහන්. අටසරේණිය නමවෙනි පාඩම. පාසල් පරිසරය බුදුසිරිතෙන් උපවත් කරගමු කියන පාඩම. ඉතින් මේ සියලුම සාකච්ඡාවන් සමග ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව දහම් අධ්‍යාපනිකමේ වශයෙන් ගොඩක් වැදගත් වෙන සාකච්ඡාවන් නරඹන්නට අධ්‍යයනය කරන්නට පුළුවන් වැදගත් නාලිකාවක් බව මතක් කරනවා. ඉතින් පිරිවෙන දහම් පාසල කියන අපගේ ලාංඡනය මේ විදිහට ඔබට YouTube එකේ දැක ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපේ නාලිකාව පිරිවෙන දහම් පාසල කියලා මෙහෙම ටයිප් කරලා YouTube එකේ බැලුවම videos කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට අපි දැනට යොමු කරලා තියෙන සියලුම පාඩම් අධ්‍යයනය කරන්නට පුළුවන්. එහෙමනම් අද දවසේ පාඩම අපි මේ විදිහට ආරම්භ කරමු. පළවෙනියටම සඳහන් වෙනවා සීලේන අනුපේතස්ස සුතේ නත්තෝන විජ්ජති. සීලේන අනුපේතස්ස සුතේ නත්තෝන විජ්ජති යන්නෙහි සරල තේරුම. චරිතය හොඳ නැති තැනැත්තාගේ උගත්කමින් පලක් නැත කියන අදහස. එහෙනම් අපි හොඳ චරිතයක් තියෙන කෙනෙක් බවට පත්වෙන්නට ඕන. ඒකට තමයි අපි දහම් අධ්‍යාපනයක් ලබන්නේ. ඒ වගේම පාසල් අධ්‍යාපනයක් ලබන්නේ. පාසල් අධ්‍යාපනයේදීත් අපි හොඳ ගති පැවතුම් ඇතිව හොඳ පුරුදු ඇතිව වැඩ කරන පිරිසක් වෙන්නට ඕන. එතකොට තමයි හොඳ චරිතයක් තියෙන උගත් කෙනෙක් බවට පත්වෙන්න පුළුවන්. දෙවැනි අංකය බෞද්ධ දරුවන් ලෙස පාසල් පරිසරය තුළ අපට හැසිරීමට මහඟු පිටුවහලක්ව පවතින්නේ මොකක්ද? පාසල් පරිසරයේ හොඳ පිරිසක් විදිහට වැඩ කරන්න අපිට ලැබෙන හොඳම අධ්‍යාපනය තමයි අපි ලබන දහම් පාසල් අධ්‍යාපනය. දහම් පාසල් අධ්‍යාපනය තමයි අපි හොඳ දරුවන් බවට, හොඳ හැදියාවන් තියෙන, ගති පැවතුම් තියෙන දරුවන් බවට පත් කරන්නේ. හැදෙන වැඩෙන දරුවෙකුගේ ලක්ෂණයක් තමයි තමන් තමන්ට පැවරෙන වගකීම් පැහැර නොහැර බලකිරීමකින් තොරව තමන්ම සිද්ධ කිරීම. හැදෙන වැඩෙන දරුවෙකුගේ ලක්ෂණය මොකක්ද? තම තමන්ට පැවරෙන වගකීම් පැහැර නොහැර තම තමන්ම සිදු කිරීම සිද්ධ කිරීම. හතරවෙනි අංකය ඉගෙනුම් ක්‍රියාවට ඉගෙන ගන්න කටයුතු වලට ඉගෙනුම් ක්‍රියාවට නගන දරුවන් ලෙස වේලාසනින් පාසල වෙත පියනගන්නේ. ඉගෙනීම් කටයුතු සිද්ධ කරන දරුවන් විදිහට අපි ඇයි උදෑසනින්ම පාසලට ගමන් කරන්නේ? උදෑසන තෙරුවන් වන්දනාවට පෙර පාසල් පරිසරය පිරිසුදු කිරීම පිණිස පළවෙනිම කාරණේ තමයි පාසල, ඒ වගේම පන්ති කාමර පිරිසිදු කරගන්නට ඕන. ඒ නිසා තමයි අපි උදෑසනින්ම පාසලට ගමන් කරන්නට අවශ්‍ය වෙන්නේ. ස්වාමින් වහන්සේ උගන්වා ඇති පරිදි පිරිසිදු කිරීම කියලා කියන්නේ මොකක්ද? ඉදලෙන් මිදුල අතු ගෑම පමණක් නොවේ. අපිට ඉදලක් අරගෙන මිදුල අතුකාගෙන අතුකාගෙන යන්න පුළුවන්. ඒක විතරද පිරිසිදුකම කියලා කියන්නේ? අමදින ගමන් තනකොළ ගැලවීමත් අපිට කරන්න පුළුවන්. මිදුලේ තනකොළ වැවිලා අනවශ්‍ය විදිහට අපිරිසිදු වෙලා තියෙන්න පුළුවන්නේ. ඒවත් අපි කරන්නට ඕන. ගල් කැට ආදිය නුසුදුසු විදිහට මිදුලේ තියෙන්න පුළුවන්. ඒවත් අපි ඉවත් කරන්නට ඕන. වැසි නිසා සෝදා පාළු වී ඇති තැන් වැලි පස් ආදිය දමලා අපිට සකස් කරන්න පුළුවන්. ඒවත් අනිවාර්යයෙන්ම පිරිසිදුකම කරද්දී පිරිසිදු කිරීම කටයුතු කරනකොට අපිට කරන්නට පුළුවන් හොඳ දේවල්. අමදිනකොට වැලි ඉවත් වෙන්නේ නැති විදිහට, අපිලිවලට ඇති වැලි කැට සමව විසිරෙන විදිහට, මලුව එහෙම නැත්නම් මිදුල හරිම ලස්සනට තියෙන විදිහට තමයි අපි අතු ගන්නට ඕන. පාසල් පරිසරයේ පිරිසිදුව තබා ගැනීම අපේ යුතුයකමක් වගේම වගකීමක්. පාසල් පරිසරය අනිවාර්යයෙන්ම අපි අපේ පාසල් පරිසරය හොඳ ලස්සනට තියාගන්නට ඕන. ඒක පාසල් අධ්‍යාපනයේ ලබන කාලයේදී අපිට පැවරෙන ලොකු වගකීමක්.
අටවෙනි අංකේ බලන්න. නොදැනුවත්ව කවරකු අතින් හෝ වැටුණු කොළ කැබැල්ලක් ඒ වගේ දෙයක් තියෙන්න පුළුවන්. මොකද කරන්නට ඕන? ඒ වෙලාවෙම ඒක අපිට ඉවත් කරන්න පුළුවන්. කුණු ඉවත් කරන්නට නිර්මාණය කරගෙන තියෙන තැනකට අරගෙන ගිහිල්ලා ඒ අපිරිසිදු දේවල් ගිහිල්ලා දාන්න පුළුවන්. බොතු දරුවෙකුගේ ලක්ෂණ තමයි පාසල් පරිසරයේ පිරිසිදු කිරීම, පාසල් පරිසරයේ අපිරිසිදු නොකිරීම, උදෑසන බුද්ධ පූජාව සඳහා මල් රැඟෙන හේම ඒවා බොදු දරුවන්ගේ ලක්ෂණ වෙනවා. 10 වෙනි අංකය බුදුමැඳුරේ වතාවත් සිදු කිරීම සඳහා විහාර මළුවට පිවිසෙන්නේ පාවහන් ගැලවීමෙන් අනතුරුව. පාවහන් ගලවලා තමයි බුද්ධ වන්දනාව සිද්ධ කරන්නේ. පෙරදින පූජා කරන ලද මල් ඉවත් කර මලසුන සෝදා පිරිසිදු කිරීමත් අනිවාර්යයෙන්ම කරන්නට ඕන. එහෙම නැත්නම් පර වෙලා තියෙන මල් ඒ දේවල් තියෙද්දීම අපි අලුතින් අරගෙන එන මල් පූජා කරන්නේ නැහැ. මකුළු දැල් ඇත්නම් ඉවත් කරන්නේ සතාගේ ජීවිතයට හානියක් නොවන විදිහට. සතාව මැරෙන විදිහට මකුළු දැල් ආදී ඉවත් කළොත් ඒක හොඳ නැහැ. ප්‍රාණඝාත කුසල කර්මයෙන් සිද්ධ වෙන්න පුළුවන්. බුදුමැඳුර ඇතුළත මෙන්ම පිටත මළුවද හොඳින් ඇමද මළුවේ ඇති මල් පැලවලට පොහොර හා ජලය යොමු කිරීම ඒකත් හොඳ වැඩක්. දරුවෙකුගේ හොඳ වැඩක් පාසල් පරිසරයේ තියෙන මළුවේ තියෙන මල් පැලවලට පොහොර ජලය යෙදීම. එතකොටනේ ඒ පැල ඒ ගස් ලස්සනට හැදෙන්නේ. ඒ වගේම තමයි පන්ති කාමරයේ සකස් කර ගැනීමේදීත් මෙන්න මේ විදිහටයි අපි වැඩ කරන්නට ඕන. බෞද්ධ පරිසරයේ ඉස්මතු වෙන ලෙස විදිහට සකස් කරන්නට ඕන. එතනදී බිත්තියේ සවිකල යුත්තේ පාසලේ ආදර්ශ පාඨය සහ ආයුබෝවන් තෙරුවන් සරණයි යන ආදර්ශ පාඨ. එහෙම නැතිව නොගැලපෙන දේවල් බිත්තිවල සවි කරන්නට එල්ලන්නට හොඳ නැහැ. ගුරුතුමා හෝ ගුරුතුමිය පන්තියට පැමිණෙනකොට ගෞරවයෙන් නැගිටලා ආයුබෝවන් තෙරුවන් සරණයි කියන එකත් අපේ හොඳ පුරුද්දක්. ගුරු මේසය, දේසන් සහ බංකු පිරිසිදුව තබා ගැනීමත් හොඳ පුරුද්දක් වෙනවා. ඊළඟ වසරේ පැමිණෙන නංගිලා මල්ලිලාට පිරිසිදු පන්ති කාමරයක් භාර දීම අපේ යුතුකමක් වෙනවා. ඉතින් පාසලෙහි මාසිකව හෝ වාරිකව හෝ වාර්ෂිකව හෝ ක්‍රියාත්මක කරන වැඩසටහන් විදිහට මෙන්න මේ වැඩසටහන් අපේ හැකියාවන් ඉදිරිපත් කරන්න, ඒ වගේම අපිට හොඳ දේවල් ඉගෙන ගන්න මෙන්න මේ විදිහේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. පොයි වැඩසටහන්, ශ්‍රමදාන, අසරණ සරණ වැඩසටහන්, ක්‍රීඩා උත්සව, සීල භාවනා වැඩසටහන් මේවා කරනකොට අපිට ගොඩක් පින් සිදු කරගන්නටත් පුළුවන්, ගොඩක් දේවල් ඉගෙන ගන්නටත් පුළුවන්, ඒ වගේම පාසල් පරිසරය පිරිසිදුව තබා ගන්නටත් පුළුවන්. අපි හොඳ ගුණවත් දරුව බවට පත් වෙන්නේ එතකොට. චත්තමානවක ගාථා කලබලයෙන් කියලා තමයි ගොඩක් ළමයි ගෙදර දුවන්න හදන්නේ. ඒකත් හොඳ නැති වැඩක්. චත්තමානවක ගාථා ලස්සනට ගායනා කරලා නිවිහන හිල්ලේ හිමිහිට තමයි ගමන ආරම්භ කරන්නට ඕන. පාසල නිමා වෙලා යන්නට ඕන. ඒ විදිහට පාසල් පරිසරයේ බෞද්ධකම ආරක්ෂා වෙන විදිහට, බෞද්ධ දරුවන් විදිහට අපිට ලස්සන කරගන්න පුළුවන්. අපේ චරිතය සංවර්ධනය කරගන්නටත් ඒ වගේම පාසල් පරිසරයේ අලංකාරවත් විදිහට පවත්වාගෙන යන්නටත් ඒක වැදගත් වෙනවා. හොඳයි දුවේ පුතේ, දහම් පාසලේ 8 ශ්‍රේණියේ 9 වෙනි පාඩම තමයි කෙටි සටහනක් විදිහට අපි ඒ කතා කළේ. ඊළඟට අපි ඉක්මනින්ම 10 වෙනි පාඩම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන් අද සාකච්ඡාවෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.